අයිබෝවන් සුබම සුබ දවසක් ලංකාවේ දිනපතාත් එක්ක එකතු වෙලා ඉන්න සියලුම දෙනාට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රතිපත්තිමය පොලි අනුපාතය ඉහළ දැමීමත් මත ඩොලරේ යලි 15යිද කුමක් වේද කියලා ගොඩක් දෙනෙක් අහලා තිබුණා. ඒ කියන්නේ අවසාන ණය දෙන්නා ලෙස මහ බැංකුව විසින් අය කරනු ලබන පොලි අනුපාත ඉහළ දැමීම තුල වාණිජ බැංකුව විසින් ඊට සාපේක්ෂව ණය පොලි අනුපාත සහ ඉතිරි ගිණුම් වලට ලබා දෙන පොලි අනුපාත වෙනස් කරනවා. ඒ කියන්නේ මේ වෙන විට ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රතිපත්ති පොලි අනුපාත ඉහළ දැමීම නිසා වාණිජ බැංකුවල ඔබ ඉතිරි කිරීමේ තැන්පත් ගිණුම් සහ ඩොලර් ගිණුම් ඇතුළු සියලුම ගිණුම් වලට ලබා දෙන තැන්පතු පොලි අනුපාත ඉහළ දැමෙනවා. ඒ වගේම ණය පොලි අනුපාතත් ඉහළ දැමීමක් සිදු කරනවා. ඒ තුලදී වෙන්නේ රටේ සංසරණය වන මුදල් ප්‍රමාණය බැංකුවත අද්දවා ගැනීමක් තමයි ආර්ථික විද්‍යානුකූලව පැහැදිලි කරොත් වෙනදී. ඉතින් අපිට ගොඩක් විදේශගත ශ්‍රමිකයන්ට මේ ආර්ථික විද්‍යාවට වඩා අදාළ වෙන්නේ ඉදිරියේදී ලැබෙන මුදල කෙසේ වෙයිද, ලංකාව තුල වියදම් කෙසේ වෙයිද කියන දේ. ඒ නිසා මම මේ සරලව ඔබට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නම්. අද වන විට ඩොලරයක් ලංකාවේ වාණිජ බැංකුවලින් මිලදී ගන්න අනුපාතයෙන් රුපියල් 315 320 ආදී මට්ටමේ තියෙනවා. ඒ වගේම ඩොලරයක විකුණුම් මිල රුපියල් 330ක් විතර වෙනවා. මේ ඔබ දකින්නේ කමර්ෂියල් බැංකුවේ විකුණුම් අනුපාතය. ඔවුන් මිලදී ගන්නේ ඩොලරයක් රුපියල් 315කට. ඒ වගේම අද දිනේ ලංකා බැංකුව මිලදී ගන්න ඩොලරයක් රුපියල් 320ක ඉහළම මිලකට. ඒ වගේම විකුණුම් මිල ඩොලරයක් රුපියල් 330ක් වෙන්නේ. ඉතින් පුද්ගලික වාණිජ බැංකුව ඩොලරය 315 වගේ මිලට මිලදී ගනිද්දී ලංකා බැංකුවට ඔන්න ඔබ මුදල් ලැබෙනවා නම් අද දිනේ ඩොලරයක් රුපියල් 320කට තමයි ලංකාව තුලදී මාරු වෙන්නේ. එසේත් නැතිනම් ඔබේ NRFC ගිණුමෙන් මුදල් රුපියල් බවට පත් කළොත් අද දිනේ රුපියල් 320ක මුදලක් ලැබෙනවා. නමුත් ඔබ පිටරටක ඉඳන් එවනවා නම් ඩොලර් මීට වැඩිය වැඩි මුදලක් ඔබේ ගිණුමට බැර වෙනවා. ඔබලට ඔයාලට පැහැදිලි කරලා තිනවා. එතර ඉන්න ලංකා බැංකුවේ නියෝජිතයාවෝවා බැංකුවල නියෝජිත මහත්තුරුන් හරහා ඔබ මුදල් ලැබෙද්දී ලංකාවේ එදිනට තියෙන අනුපාතයට වඩා යම්කිසි රුපියල් 3ක් 4ක විතර මුදලක් වැඩිපුර ලැබෙනවා ඩොලරයකට. ඒ වගේම අනෙකුත් විදේශගත මුදල් වලට ඒ ආකාරයෙන් වැඩිවීමක් තියෙනවා. විශේෂයෙන් අද දිනේ යුරෝ එකක් 337.65ක් වෙන්නේ, ස්ටර්ලින් පවුමක් රුපියල් 400 ඉක්මවා ගිහිල්ලා රුපියල් 405.65 ආදී ලෙස මෙන්න මේ ආකාරයෙන් සියලුම විදේශ මුදල් වල මිල ගණන් ඉහළ ගිහිල්ලා තින්නේ. කුවේට් ඩිනාර එක දැන් රුපියල් 940.73, ඕමාන් රියල් එක රුපියල් 792.748, සෞදි අරාබියන් රියල් එකක් රුපියල් 80.58. මම මේ සඳහන් කරන්නේ ලංකාව තුල අද දිනේ මාරු වුණ අනුපාතය. ඔබ ඉදරින්නම් එවනවනම් මීට වැඩිය වැඩි මුදලක් ලැබෙනවා. මම නැවතත් කියනවා UAE ඩිරාම් එකක් රුපියල් 82.769කට මිලදී ගන්නේ. ඒ වගේම කටාර් රියල් එකක් රුපියල් 60.59කට තමයි මිලදී ගන්න ලංකාව තුල. නමුත් ඔබ දන්නවා කටාර් රියල්, ඩුබායි ඩිරාම්, සෞදි අරාබියන් රියල් එහෙම ඔබලා ඉතරින්නම් එවනවනම් මේවට වඩා වැඩි මුදලක් ඔබට ලැබෙනවා. විශේෂයෙන් කටාර් රියල් එකක් මේ දිනේට රුපියල් 86ක් 87ක විතර මුදලක් ලංකා බැංකු නියෝජිතයන්, කොමර්ෂල් බැංකු නියෝජිතයන් එතර ඉඳන් ලබා දෙනවා. ඉතින් සෞදි අරාබියන් රියල් එකත් සෞදියෙන් නිවනවන රුපියල් 90ක් 95ක විතර මුදලක් ලැබෙනවා. ඒ වගේම ඩුබායි ඩිරාම් එකත් ඒ ආකාරයෙන් එතර ඉන්න වාණිජ බැංකු ලින්දාරින්ගෙන් එවද්දී ඔබට ඊට වැඩි මුදලක් ලැබෙනවා. එයත් ඔබට දැනුවත් කරනවා. ඒ වගේම දැන් මම කතා කරන අද දිනේ ඔබට බලාපොරොත්තු වෙන දේ ඉදිරියේදී ඩොලරේ අඩු වේද වැඩි වේද කියන දේ. ප්‍රතිපත්ති පොලි අනුපාතය ඉහළ දැම්මත් මේ ඩොලරේ අගේ එකවර අඩුවීමක් සිදු වෙන්නේ නැහැ. මොකද ජනතාව අතේ තියෙන මුදල් බැංකුවලට ඇදිලා ඉන්න ඕනේ. ඒ වගේම විදෙස් බාණ්ඩවලට, ඒ කියන්නේ අපේ ආනයනය කරන බාණ්ඩවලට ඇති ඉල්ලුම අඩු වෙලා ඒ ආනයන අඩුවෙද්දී අන්නේ ආනයනය කිරීම සඳහා අවශ්‍ය වෙන ඩොලර් ඉල්ලුම අඩු වුණොත් තමයි ඩොලරය තවත් පහළ වෙන්නේ. ඒ වගේම ඉදිරියේදී අපේ ලංකාවට ණය වාරික කිහිපයක් ගෙවීමට තියෙන ඉඳා ඩොලර් අවශ්‍ය වෙනවා. ඒ නිසා ඩොලරය රුපියල් 300ත් 350ත් අතර මට්ටමේ ටික කාලයක් ස්ථාවරව පවතී. ඒ අතර දෝලණය වීමක් සිදුවෙයි. ඒ වගේම නැවත ඉදිරි දිනේදී අපි බලමු ඩොලරේ වෙනස් වීම කෙසේද, අඩුවීමද වැඩිවීමද. ඒ සියල්ලම ලංකා දිනපොත තුලින් ඉදිරියේදී දැනුවත් කරනවා. තවමත් නාලිකාවත් එක්ක එකතු වෙන්න නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න. දිනෙන් දින අලුත් වෙන ලෝකේ පුවත් සහ
ලංකාවේ උණුසුම් පුවත් ඒ වගේම විදේශගත ශ්‍රමිකයන්ට අවශ්‍ය වන ගුවන් තොටුපළ තොරතුරුත් නරඹන්න ලංකාවේ දිනපොත වෙනුවෙන් මම මලිඳු තේනුවර ඔබ සැමට සුබ දවසක්.